සමහර කරුණු පාදක කරගෙන වගකිය යුතු නැති සංවිධාන තමන්ගේ ප්‍රකාශ නිකුත් කරන්න පටන් අරන් තියෙනවා. වර්තමාන ජනාධිපතිවරයා පොහොර සහනාධාරයේ හෙක්ටයාරයකට මෙතෙක් ලැබිච්ච මුදල වෙච්ච 15,000 10,000කින් වැඩි කරලා 25,000 දක්වා ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මැතිවරණ කොමිසමත් මේක පිළිබඳව යම් එකඟතාවයක් පළ කරලා තියෙනවා. ඒ නිසාම මේ මුදල ලබා දීමට දැන් හැකියාව ලැබිලා තියෙනවා. දැන් ගොවි ජනතාව සැකයක් තියාගන්න එපා. මේ මුදල අනිවාර්යයෙන් මේ මාස් කන්නේ වගා කිරීම සඳහා අනිවාර්යයෙන් මේ මුදල ලැබෙනවා. සමහර කරුණු පාදක කරගෙන වගකිය යුතු නැති සංවිධාන තමන්ගේ ප්‍රකාශ නිකුත් කරන්න පටන් අරන් තියෙනවා. ඒවට රැවටෙන්නේ නැතුව වර්තමාන ආණ්ඩුව පිළිබඳව විශ්වාසය තියන්න මේ වර්තමාන ආණ්ඩුව ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳනවා. දැන් අලගොවීන් මුහුණ දීපු ප්‍රශ්නේ, බීලූණු ගොවියා මුහුණ දීපු ප්‍රශ්නේ, අස්වැන්න නැළන මේ මොහොත වෙනකොට තුට්ටු දෙකට මිල බහින්න පටන් ගත්තා. ජනාධිපතිවරයා ඉක්මනින්ම මැදිහත් වෙමින් දැන් ලූණු වලටත් අල වලටත් බදු පනවලා තියෙනවා. පියල් 10ක බද්දක් පනවන ලැබුවා. ඒ අනුව දැන් මිල පාලනයකට කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අපේ රටේ ගොවියා අතරමං කරන්නේ නැති ආණ්ඩුවක් ඇවිල්ලා තියෙනවා. විශ්වාසයෙන් අපි කටයුතු කරමු.